සාදුසාදු ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වීවා සාතු සාදුසාතු. අපගේ පරම්පූජනය ගුරු දේවෝත්තම පින්වල්ලකු සාමින්න් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගායසම සැලසේවා සාතු සාතු. ශ්‍රද්ධාවන්ත පිහතුන උපාය කුසල දහම්දේශනාඒ බුදුරජාණන්සය උතුන් දහන් අනුශාසනාවට තමයි අපි ශ්‍රවන්නේය ඔබ සවන් දෙන්නේ. ජීවිතය අභියෝග ප්‍රශ්න කරදරහමුවේ ජීවිතය ගිදර නිවාගණ්ඩත් උපායශීලීව ප්‍රශ්නයෙන් හිත නිදහස් කරගඩත් බුදුසසුනෙන් උප දෙෙස ැබෙන අඩු ෝරාව. ඕස්ට්‍රේලියාවේ ලෝගන් අගරයේ පදිංචි පින්වත් මර විජවර්ධන මහත්මත් සහ තනුසා විජේසයන මහත්ම විසින් මේ පිින්කම කරන්නේ අරමුණ විදදිහයට සඳහන් කල තියෙන චිත්ත පීඩාවෙන් සිටින සියලු දෙනාගේ හිස්සුව පත්තුයවාකය නිරතුර සත්පුරු සැසුර සැලසේවා කියලා ඉතින් අපිත් අදහස එක තමයි ඒවාගේම අපි තව අදහසත්තියන ජීවිතවලට ජීවිත අභියෝගෝවලට මුහුණ දෙන ඒ වසීම ඒ නොවන ඒ කල්පනාව ඒ උපදෙස්වලට කීකරවීම උපහැසිීලි බව තුළින් අභ්‍යන්තරයේ ඇති වෙන ලෝකෝත්තර ගුණ නුවන වීර්ය සහියාදි ගුණ ඉවසේමාදී ගුණ නිවනට උපකාරවේවා කියන ලෝකෝත්තර පාර්ථනාවතියෙන්. ඉති ඒක මොල් කරගන තමයි අපි කතා කරන්න අප මීට කලින් අදහසක කතා කලා දේශනාවක න්ගේ මහත්තයා වරදී බැඳුනොත් නොන කොහොමද ඉවෙලාව හිත හදාගන්නක. දොට ඒකදිින් අපි කතා කල්ලලා ගොඩා කිවසන්න දරාගන්න තමන් ධර්මයහසිරෙන එක පින්කරන එක වැඩි කරන්න සත්‍ය ක්‍රියාව යොදාගන්න ඊට පස්සේ මෛත්‍රිය යොදාගන්න ප්‍රිය වචනය යොදාගන්න ඉවසඩ පිරිමින්ගේ හැටි තේරුම්ගන්න තමාගේ පින්මන්දිි කර්ම සක්්‍යය තියනවන ඒක තේරුම්ගන්න ගැනින් ගොඩාදුරට වැරැදි කාමසේ වෙනය කියන එක මුල් කරගෙන හටගන්න පාපිය අකුසල් තිනො දෙ අධාපි කතා කරන්නේ නෝන වැරදි බැඳෙන්නවානම් මහත්තය කොහොම මේකට උත්තර හොයා ගන්නක. දෙ ඉස්සල්ල කතා කළේ මහත්තයා වැරදි කරනවා නම් කොහොමද නෝනා හිත අහදාගන්න. සහයකර උත්තර හොයාගන්න. ඉන් ලෝකී පවතින උත්තරති නො නීතිය තියෙනවා. ඒවාගේ මිනිස්සු හොයන උත්තරතියෙන ධර්මානු කකූලෝ කොද උත්තරයක් හොයන්න කියලා තම අපි සාකච්ඡා කරන්න අද සාකච්ඡා කරන්නේ නෝනා වැරද්දි බැඳුුණො මහත්වයක් ොහොමදහි හදාගන්න සහ එකට උත්තරයක් හොයන්න කියලා එතකුට සමහර පවුල්ලල දෙපැත්වම ප්‍රශ්නතින් ඉදු මේ පවුල් ප්‍රශන ගොඩක් හටගන්නවා සංසාරි තමන් වැරදි කාමසේවෙනිී ඉදීමනනිසා. ඒවා විපාක් දෙනදැන් ඔබැහවුවොත් එේම ඉසිදාසිගේ ජීවිත කතාව එහෙමෙන ඇත්තං මහනාරද කසප ජාතික කිව්ූ අපි ආනන්ද තෙරුන්වන් සිට සංසාරි ලස්සන්න තරුණ ජීවිතය තිබිල ඒක වරද්දගෙන නද වෙන ගෑනු පිටි පස්සෙ ගිහිල්ලා ජීවිතය වරද්දගන විච්ච විපාගතිය නෝ ගවයවුනේ ඉපදිලා කෝස තලනවා ඒවම කුණු වෙලා මැරෙනවා කරදි කාමසවෙන විපාග. ගොඩා බරාදිින්න සිද්දින ඔය කරත්තවල ගැටගහල බඩු අදින සත්තුවෙන්න බැටලුවෝ ඊළඟට මේ ඔටුෝ හරක් අස්ුවයෝ ගොඩා බරාදින සත්තු ඉන්නේ ඊළංට හිමේ ඉන්නවා මිනිස්සු අදින කරත්තවල ගැටගහලා ඉන්නේ බල්ලෝ. බල්ල තමයි ඒ කරත් අදින්නේ. ඔය බරඋසුලනමේ සත්තුව අතර රිපදින්නේ වැරදි කාමසේවනි ේදීමින් බොහෝ බර අදිට සිද්ධයෙනවා කියන ජීවිත කාලයමු. ඒවට ඔවුන් ලොකු කිරීමේදී ඔවුගේ කෝස තලනොව බීජ උපුටා දමනෝ. මෙතකුට ඒවාගේ උප්පත්ති. රහස් ප්‍රදේශය සත්තුව අත රිපදිල කුණුවෙලයනවා. ගඳ ගහනවා. ඒ ඔක්කොම වැරදි කාමසේවනි වි්පාක. ඊළට තමයි ස්තරී ජීවිත නපොන්සක ජීවිත හම්බ වෙනවා. පිරිමියකුටත් නැති. ගෑනයකුටත් නැති ජීවිත ලැබෙනු ඔක්කොම වැරදි කාමසේවනිමි පාක ඊළඟට තම පිරිමියයි ස්ත්‍රී ජීවිතයක ලැබෙනවා ආනන්දයන් වහන්සේ විවරන තියන ආනන්ද තෙරන් වහන්සේත් ස්ත්‍රියක් වෙලයි පෙදිලා තින වැරදි කාමසවය නිසා. නිසා පිරිමේ ආත්භාවෙ නැතිවෙලාය නම් කාන්තාවක් වෙනු කාන්තාවක් ගොඩවා දාසි ජීවිතවල උපදිනු වැරදි කාමසවය නිසා මහත්තයාගේ සැබෑ ආදරේ ඕොනගේ සැබැෑ ආදෙරයි දරුවන්ගේ සැබෑ ආදරරි නැන්දම්මගේ සැබෑ ආදරරි නැතු යනවාගේ න. තනිවෙනවා කිය න දුක කිය අන්ඩ කෙනෙක් නැතුව වෙනෝකේනු වැඩපල කරන්න කියත් එතනත් හතුරෙක් හැදෙනවාගේන සතුරෝ බහුලෝ වෙනවගේේ න අදියුණියන් නිතර වදිනවාකේ නවා මේ ඔක්කෝ වැරදි කාමසේවිනි විපාක තුොර සංසාරෙත් ඒවාගේ විපාක මේ ජීවිතය විදිද්දි ජවිතේ කාගෙන්ව තාදරී සේනි හස මන්ගේ හිතපිරෙන්ඩ නොල බෙනනකොට ආයත්වෙන් අයාලේ හැසිරෙනවා කියන්නේ අර පෞ්කන්දරාව මේ ජීවිතෙත් දරැස් කරගන්නවා දෙ මනව කොරන්නද. මේ ධර්මය යාල පිම්පෞ්ගනෙ ොඳට විශවාසකලුත් මේ ගොඩා ප්‍රශ්නවලදි හිතාහදාගන්න පුළුවොන්. දැ තමන්ගේ මනුස්්‍යයා වැරදි කාමසේවනේ දෙනවනම් අයාල යනවන නෝනට එයාටමුතුෙන් දඩුවන් දෙන්න ඕනිද සංසාරය කියපු පෞ්ටික මිනිහට රැස්වෙනුවන දැ ආය දැන් ආපහු නෝනා මහත්තෙර දඩුවන් දෙන්න ඕ නෙද ඒකයි අපි කලින් කරපු අනුසාසනාවේ බුදුරජාන් වහන්සේ ඉවසැනවයිකට මුල් තැන දෙන්න කියන්නේ දැ මේකෙත් එහෙමයි මේකේ දැන් අපි අත් දැන් කතා කරන්නේ පිරි නෝනා අයාලයේ දෙනවා පිරිමිය හොඳයි දැම් මොකක්ද මේකට කරන්නේ කියෙනගෙන කතා කරන්න මෙතැනත් බහුතරයක් බුදුරජාන් වහන්සේ අනුශාසනා කරන්නේ මේ වෙලාව උපේක්ෂාවට එන්න බලන්නකය. උපේක්ෂාවට එන්න බලන්නක තව උපදෙෂ්ටිකත් යෙන ටිකත් අපි බලමු. හොරණ පැත්ති ආච්චයම්ම කෙනෙ මුණ ගෙවුණ නොකිය ඉන්න එක හොඳ නෑ කිවෝත් කෙනෙකුට හයියක්කයි. ඒ තමයි අවුරුදු දහටෙන් අයක් ගව ගන්න බැරුවෝ තමයි. කෙල්ල ගෙදරින් ඇදග නැවිල්ල තින්න ඊට පසේ හැ ඇරං ගෙදරින් ඇරං ආපු දවසය මේ මනුසෑය ගෙදට ගෙනියලා ඉලන්ධාර බිම මැටල් ගල්දාල ඒකවුට දන ගහන්න කියලා ජීට පස්ස කෙල්ලට හොඳටම ගහලා බල්ලට බදයන පිංගනය තමයි බද්දීල තිී ස්සල්ල බල්ලට ක්ඩ දීලා ඉතුරටක තම කෙල්ලට ක්ඩ දීලතිී ස් තමන්ගේ ගෑණ කරගෙන ඊට පස්සි කාබරේම මිනිහ කක්ක කරනවලු අතින් අරන්දාා පංකයමු. කාබරයේම මුත්තරගන්න ඒ කෙල්ලි ජීතයෙන්ම දැන්පිහි පංකයෝ. අවුරුද්දහාටි කෙල්ල ඔයත් දුක විඳල්ල තියෙනවා මුන්දැට දැන්වය සෞරුදු හැට හැට පාහකටත් වෙඩි. තවම ඉන්නවා ඒ අම්මත් තින්නවා ඒතාත්වය ඒ ජෝඩුවම ඉන්නවා තව. මැරෙන්ඩ හිතලනෑ ඇදම කියල දුව ුම් පැල්ල පලය මේ ගෙදර ඉඩිාත්තුව ඇයි ොච්චර දක් දිදනක නෑ අම්මා මංගේ කරුමේම ජීවිතය වඩ කරනවා. අරමිනි ට වහලීවාගේ වැඩකරගෙනඉන්නවා. උන්දට අවුරුදු හැටගානයේදී මහම වුුණාවින් දර්මිය ඇහිලා. උන්දදැම් හොන්දට බනාහලව දරමේ පුරුදු කරනවා මට හොඳැ ලියවමගොත්ති වෙවල තිබ්බ. හිත එකඟවවා දෙම් භාවනා කරනට ධරමී හොන්ඳට වැටිහි ගන්න ගොඩවා සද්ධහ ඕපදදි නෝකුතු රජියාන් සිගෙන උද මුල්ම කාලේ වහ කාල මැරුණනම් උන්ද ධර්මය න්නැතුව මැරෙනවා වහකාල මැරුණනාම් වෛරය මැරෙනණදැ යකික්කයක්ක්ෂ යක්ෂණයක් වෙනනොනවා මී තියෙන සද්ධාවට සමාදිීට උන්ද දෙම් මැරුණොත් උද සූගතී එක්කුවිකෙනෙ කෙමේ තැම්බ්‍රහමලෝක අවුරුදුීද අවුදධ දහට අවරුදු විශක්කමු විශ්ස ඳල හැට කියෙනන අවුදු හතලිහා අවුරුදු හතලිහක ඉවසයේම මීදීවිතය විපාග දෙන ඔවුන් හිත් භාවනාවිීතයකඟන කවුරුවක් ගැන හිතේ තරහන්නේ මේ මං දවසක් බණකට මම හපු විස්තරයක් බණට කියන ඔුන් දැහිලා හාන්දුුරුව කීපු කතාාව ඇත්තේ යම්ම මයි කියලා මටඩලිවු මෙවලතිේ නො කහැමතැනම කියන්න ඉවසන්ඩ කියලා පවධ හිනහෙන දවසක් කෙනවාක අපේ කාරම අපි මගවන්න ෝ නනාන්දුරණයකය ඉතින් ඒ නිසා එහමත් පෞදජීවිතවල ද වසලෙන් නොති මනිසු හරිදැන් අපි අධාපේ ප්‍රශ්නයටමු ඒ තමයි නෝනවැරැද්ද හැසිරෙනවනම් මහත්තය කොහොමද මේවාගේ වෙලාවක බුදුරජාණන් වහන්සේ දුරජාන කියන මතක හැටියට ජාත කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කල තියෙනවා දුරාජාණ කාන්තාවක් ලීසිෙන් අදුරගන්න අමාරයිකය. ඒ උපස මහත නිතර බණහන්ඩෙන් හරි හොඳමනුසයි. ගෙදර බවල්ලතා සමහර දහසල්ට මේ හරි කී ගරුයි වැඩට ගත්ත දහසයක් වගේ සමහර දවසොල්ට මේකී ගෙදර චන්ඩී. මේ යාට ඉහෙලින් කතා කරන්න බැ ලොක්ක ඊට පස්ස දෙම මනුසයටත් හරි ප්‍රශ්නයක් ඇයි මේ වෙන්නේ කියලා ඉ මේ වත්ක් මනුසය කනස්සල්ලෙන් ඉඳලා බුදුරජාන්ේ මුණ ගැනන්නත් බැර වුණත් ුඩක් කාලකට පසේ ේ බදුරජාන්සේ හන උපාසක මොකෝ පහුගේ කාලෙ වෙහෙර පැත්තේ යාවේ නැත්තේ කියලා ස්වාමනි අපිට හරි කරදරය මේ අප බවලතන් සමරද්දවසවට හරිම කීකරුයි සමහර අද්දවස්වලට මේ හරි චාන්්ඩයිනේ. මේ අර්බු දෙෙත් එ එක මේ මට හරි විශ්සෝපයක් කාව කියයනවා. බුදුරජන් වන් දේශනගන කාන්ත වන්දුරගන්න අමාරුයි ඉස්සරත් මම ගුරුවරෙක් වෙලා ඉන්න කාලි සංසාරයේ මගින් ගෝලික් ඇල්ලොමැහවා ගේ නෝන සමහරත් දවසට හරරි ගීකරු සමහරත් දවසට සැර වැඩි කියෝ. ඉදු මගේ ගෝලයට උත්තරි දුන්නකිවෝ. ඒ උත්තරේ තමයි ඔයාගේ නෝන වරද හැසිරෙනෝ වෙන පිරිමිත්ක ඉන්නවා. වෙන පිරිමිත් එක ඉඳලා එයාගෙන් වැරදි විච්ච දවසල්ට එයා කීකරුයි දවාසි වගේ. එ එම පිමිත්ි එක හැසිරෙන් ඇති දවස්ේ නව සත්‍ය හමාරරි අන්න තඋට යා ලොක්කි වගේගෙර. ඉතින් ඒ නිසා මං උපදෙස්තුන්නම ඒ ගෝලයාට ඇ මට ආදරේ කියා ඒ ගැන තුටුවෙන් එපා බිරිඳ ඕනෑවට වැඩි ආදරෙන් තමන්ට ලංවෙනකුට මන් තරම් වහසනාවන් තෙල්ලෝක ෑංකිෙල් ඕනනාට වැඩි තුටතුවෙෙන් එපා ඇ මට අකමැතිී කිය ඒ ගැන දුක්වෙන්නත් දෙපා එයා ලොක්කි වෙලා පෙනේ පුප්පනකුට මට මොකද මේ වුණ කිය අමුතු දුකක් ගන්න්ඩ එපා ගෑනුම් හඳුනා ගැනීම ලේසියකට ගණ්ඩ එපා ඇතිකර ගනු මැදහත් බව ඒ මත හැපපෙන් ඩපා. මධ්‍යස්ත භාවේ කියනය එක ඇතිකර ගන්න කෙනවා ඒ මත්තේ මේ හැපපෙන් ලිපා කක. ඉතින් බුදුරජාණ වහන්සේ හැම එක්කම දේශනා කරන්නේ මධ්‍යස්ථවීමම තම මතකතු අන්ද භූති ජාතකය කවුරු දන්න ජාත කතාව රජ්ජුරුව පුරෝහිතයක්ත් එ සූදු කෙලෙනවට සූදු කරන්න ගාතාවක් කිය. සබ්බේ ගංගා වංකගතා හැම ගංගාවක්ම වක ගැහුණු මගින් යන්නේ. හැම වනයම ලියෙන්මයි සැදී තියෙන්නේ කැන හැම කැලේගම ගස්නතියෙන්නේ. වරදක් කෙරුමට ඉඩ සැලසීද තියෙන්නේ හැම ගැහැනියම ඒ වරද නොකර නොසිටින්නේ. වරදක් කරන්ඩ අයාලයන් අවස්ථාවල් ලැබුණොත් කාන්තාව ඒ අවස්ථාවෙන් ප්‍රෝජණ ගන් වකෙන වායාලයේ දෙනව කිය. ඒ ඇත්තක් නම් දිනන්න ඕනකිනු රජුරෝමයි දිනන්නේ. එතුර බමුණ කල්පනා කළ මේක හරියන්න ඇ කාන්තාවන්ගේ වැරදි කියී කියම මෙ ජයගන්නවා මං බඩේ ඉඳ ලම දරුවෙහදන්න ඕන කියලා මේ කුසදරු අම්ම බමුණයි මාල්ලිකවට ගැනල කා පිරිමේ පේ නැවට මේ බමුණ හැර කුස ඉඳ මහදරු. එකෙල් දදුුවක්කිිපදුනාට පස්සේ කෙල්ල පෝසනය කරලා පිරිමි කැහැකරපන්න ඇතිවන්න. මාර්ගාව වැඩ කරන කෙල්ල විතරමයි ඒ මාලි විතයන්නේ පුරවිත බුණ ගෙදර. ජිතවත් සුදුසු අයසටාවට පසේ එයා බිරිඳ කරගෙන දැහවාසය කන්නවා. දැන් රජරෝත්තක සූදු කෙරන රජ්ජුරෝමයි පරදින්නේ. රජ්ජුරෝ කල්පනා කලා අනිමාරෙන් මෙයා හොර හසේ මෙයාට බිරිදත්තියාගෙන නො පිරිමි පෙන්නැතුකෝ. කියලා රජ්ජුරුවෝක මනුසෙකුට කහවනු දීල කියවා මේ කෝහමරි මේ පවුල්ලට දම්බන්ධ වෙනින් කියන. කෝහොමරි මෙයා දිගගතාව කන්ද පුද අත්තය කියවන්නක කෝහමරි අර කුසේහිඳල හදපු ස්තරීත් එක වරදයේ දෙනවා. වරදේදිල අවසානය ටොක්කු පාරකුත් කනෝ. ඉතින් කොහම හරි මේ ඒ ජාත කතාාව කියන එම කුසේ ඳල හැදුවත් එහම හදාගන්න හරි අමාරුයි කියල කිය නවා මේක තමයි ජීවිතය කියලා එතකොට තවතිය නො මේ ජාතකතා හත්වවෙනි පොස්ත් වහන්සේ ඔබට කියවන්න ලැබුණුන් ගොඩා කපිට කාන්තාවන්ගේ ප්‍රශ්නවලදී පිරිමියයට හිතා හදාගන්න අවස්ථාව තියනවා. දෙැ තව ලස්සන කතාවත් තියනවා ඒත් ඔය ගුපාසකමහත්යකොට නෝන නිසා යට කරදර එක නෝන මනුසය ඉිදිරින් පිටවෙන කල් ඉන්නෙකො හරි පිරිමික පටල වෙල්ල කදාගන්නවා. ඒතින් ඒ උපස මහතයත් බුදු ාණහන බදුරජාන් වහෙ දකින නමුොත් හිත් ඇවුලක්කාවා. මච්චර හොඳට ඉන්න මට ඇයි මේ කරදර වෙන්නකය. බුදුරජාණන් සේවිල්ලයි වදාලල් උපාසකයේ ස්ත්‍රීන් අනාචාරය හැසිරෙනවා කියලලා ඔවුන් ගැන කෝපවෙන්ඩ එපා. ඔන්න ඔයා දැම ප්‍රශ්නිහන්නය ඇත්තරම ඒවාගේ ප්‍රශ්නයක ඉන්න පිමි ගෙන එන්නම්. ය බදුරජන්ස ළඟට ගයොත් ොයාර ැබෙන පදෙේ එකක තමයි ස්ත්‍රීන් අනාචාරය හැසිරෙනවා කියල්ලා ූන් ගැන කෝපවෙන්ඩපා. මධ්‍යස්ථවීමම තමයි සුදුසු. ඒ ස්ත්‍රීගේ හැටියා බවාන්තර ගන්න ඔබ ජීවිත ඔබේ ජීවිතයේ වැසී තිබුණ එකම ප්‍රශ්නය ඔබ දැක්කේ නැති නිසයි බට මේ කමුත්තක් වගේ බේන්නේ. බව ඔෝයාලට පේෙන් නැතින නිසා ඔයවාගේ ප්‍රශ්න කෝඩි ගණනක් ඇවිල්ලතිෙන. දෙ අපි කවුරුන් මේ සුදනවාගේ කතා කලාට බුදුරජාණන්සේ එකක් කෙනගේ ජීවිත ගැන වදාලා සල්ලාලකමේ යෙදිලා අහු වෙලා පිරිමිනක් වෙන ගැනුත්තෙක ද හුවෙලා ගැනුනම් වෙන මනිරස්තයකදල අහු වෙලා බෙල්ල කැපිලා දනුවමක් විදිරි බෙල්ල කපනු ඒ බෙල්ල කැපිච්චය අවස්ථාවලද ගලාගිය ලේටික එකතුකරොත් හතර මහාසාගර ජලයක වෙඩී කියන ට අහුවිච්ච අවස්ථා චරණ අහු නෝවන අවස්ථා අවවෙන හැමිය එකව බෙල්ල කැපෙන්න්නේ. බිල්ල කැපෙන අවස්ථා එහෙම නම් බිල්ල කපිච්ි නැති අවස්ථා එතවුට අපිට මේ අම් දැන් ඔයාගේ නෝනගේ මේ ප්‍රශ්න ඔයාගේ මහත්තයගේ ප්‍රාශ්න මේ ලුකූට ඔගේ ඔළුවට ඇවිල්ල තියෙන ඔහට භවජීන පේෙන් නැති නිසා. නැත්තන් සංසාර ඕන තරම් ඔය තවගේ ප්‍රශ්නවට මෝන දීලා තියෙනවා කාටව තැබැ සුූදනවෙන්න බෑ මගේ ඇතුනුත් වෙලාති. ඒනිසා මේවා හොඳට දේරෙන අය මොකද කරන්නේ මේ සංසාරයෙන් නිදහස් වන්න තමයි බලන්න. මොකද තමා අමුතුුවෙන් ද ඒවා ගයට අමුතුුවෙන් දඩුවමත් දෙන්න ඕ නැත්තේ වැරදි කාම් සෙවිණේ විපාග කියෙනක එනවන්. තුළ සතරාපාය උපත්තිය ැබෙනවා තිරිසන් ලෝකය උප්පාත්තිය භරාදිීන්න සිද්ධෙනවා ආදරය නැත්තුවෙනවා පෞද්ජීවිත කඩාකප්පල්ල වෙනවා සතුරු හැදෙනවා. ිඳනම් පිරිමායගේ පිරිමි ජීවිතය නැතිලා නපොන්සක ජීවිතහම්බ වෙනවා ස්ත්‍රීජීවිතහම්බ වෙනවා ඉතිං තවත්ශාපකරන්න ඕනිද. මුදුරජන්නාන්සය වදාළ හැම කුල්ලයේ අය නහනා නානතොටක් වැන්නේ සියලු පිරිමි ගමන් කරන මහපාරක් වැන්නේ. වෙහෙස නිවන අය ලගෙන අම්බලමක් වැන්නේ වතුර බොන්ඩ තහනන් නැති පින්තාලිය වෙන්නේ දැන්වත් ගෑනුන්ගේ හැටි නුවනින් දැක පන්නේ. නොනැත්තන් ගෑනුම් ගැන මැදැහත් වයින්නේ කිය නොවන තියෙන අය මේ කාන්තාව ගැන මධ්‍යස්ථහිතින් කෙනඉන්නේ එහෙම මේ අමුූතුවෙන් එකැන ජීවිතයේ එකම ප්‍රශ්නය කරගන්නෑ එක තමන්ගේ නෝනා තමන්ගේ මහත්තයා තමන්ගේ ජීවිතයේ ලොකුම සම්පත කරගත් අර පස්සේ ආය ගැලවිල්ලන්න ඇති ඕකම සම ඔොු වැඩ කරන්නේ එම නෙව මේ සංසාරදුකෙන් නිදහස්වීම භවයෙන් එතරවීම මේ දුකෙන් ඒතරවීම කියනෙක ඔල්ුවෙතිී බට පාසේ අනිතේව ලොකුවට ඔයාගේ ලු වැඩ කරන්නේ. ඒවට එයා සමාවදේනවා. නහෙඩවන්නෝ. අවවාද කරනවා. අම්මල තාත්තල ලවා අවවාද කරවනවා. ඉවසනවා නීතිය ක්‍රියාත්ම කලිතු තැන් නීතිී ක්‍රියත්ම කරනවා. අර ජීවිතය වනසගනු උබන්ත් මරාගෙන මානන් මැරෙනවා කියෙන තැනටෙන්නේ. එ නුව නැත්ත හැමවෙලා මධ්‍යස්ථයි කලකෙන ඉති එක ඒක විදිහයට මේ ප්‍රශන වලට අපි උත්තර හොයන්ඩ නොදෙන් අපි මීට කලින් කතා කළේ ස්තරියගේ පින්වන්ත භහවි පුුණන්නේ විපාක පහත් තියනව කිය ඒ තමයි වැදගත් පවල්ලක උපදනු වැදගත් පවුල්ලක කසා දේට යනු ඊළඟට වරද හැසිරෙන් ඇති ස්වාමියක ලැබෙනවා හොඳට දරු සම්පත ලැබෙනෝ. ඊලං එක තමයි මේ ගෙදර අධිපතිකම තමන්න ලැබෙනවා. මේවා ස්තිරියගේ පුුණ්‍ය විපාග පහක්ක වෝ. තුර එතකොට මහත්වයගේ ප්‍රශ්නවලදදි නෝනහිතතාහදාගන්න තමන්ගේ කර්මය ගැන හිතල. මේ හැම එකනටම යසෝදරාවගේ අය ලබන්නේ යසෝදරවාගේ කෙනෙක් ලැබන්නේ බෝධිසත්වයකට ඔබ බෝධිසත්වේ නොවින නිසාවට යසෝදරවක් කහම්බ වෙන්න අසෝදරාවක් නොවන නිසා ඔබට බෝධිසත්වය කම්බුවෙන් එන්නේ නිසා මේ තාවකාලක යන ගමන අපිට තාවකාලික ලැබිච්චයම ඉන්නේ නිසාර මේ තමන්ගේ පිරිමයා කියලා වෙන්නම ප්‍රේතකමෙන් ඒ කෙරහි බැසගන්න එපා තමන්ගේ නොවන කියලා වෙන්නම ප්‍රේතකමින් බැසගන්න එපා අපි දීර්ග ගමනක් ඇද්දී කියන්න බැරිතරන් කල්ප ගණනක ගමනක් යද්දී මේ චටි කාලකට මොන ගෙහි්මිසුම. ටූඩි කාලෙකටමුණ ගෙච්චමිනිස්සු. සසරින් එතරවීම මුල්තැන්ට ගන් පින් ප්‍රබල කරගන්න කුසල් කරගන්න. අවවාධ කරන්න අනුහාසනා කරන්න. ගොඩාදුරට අර නෝනගේ වැරද්දත් තිබ්බට පස අර හරා පොලිස්සෙල්ලම් පිරිමියත් පටන්ගන්න ඇතු. ඒවා කතා අරංචුනාව ෙලින්ම නොනට කියන්න නො නොයා පරිසං එන්න පිට හතුරු ඉන්නවා තැන්තැන්වල කතාහෙදදිනවා නොයා මෙහෙම සිරිපාලත්වයක සම්බන්ධයත්තිෙනවා කියලා ආලංචඇත් තියෙනවා මන්න හෝ පිළිගන්න මිනිසු තරහට කියන කතා අපි සතුටින්වා කම ඇත්තට නමුත් ඔයා පරිසංවෙන්න ඕන කියලා වචනෙන් දෙගින් කියලා ඉවරගන්නවා. මූනටම කියනවා අය හොරහ පොලිස කොහෙේදයන්නේ මොනවාදන්නේ මොනවාද මිස්කූල් ඒවා හොයන්නැතුව සහර පිරිමි අයියට මාන සික තිනෑම දේටම ැක උපදදින. ඔ යාගේ හල මට හිමික්න්නන්නේෑ මස්කෝල්ල එක ලකු ප්‍රශනය නෑ තු රයාකල්පනා කරන්න මට මේ අවශ්‍ය ැකයත් දන්න උපදදිනකෙල් දොස්තර කෙනෙකොඇන්ගල ෙත් ගන්නවන. තුට ඒ ප්‍රශනය ඒතනින් විස දෙනු. අපි ගින ජීවිතය අවුල ගන්න නිමණ අප මේ කතා කරන්න නනිවා ගණ්ඩයි මේ කතා කරන්නේ.ර මම හිතනවා සාමාන්‍යෙන් පවුල් ප්‍රශ්න පවුල් අර්බුදතියන ගෙවල් දහයගත්තු දහයකින් දෙකක් ම මානසක ප්‍රශ්නු. අනවශ්‍යය සැකේ. ලස්සනට කඩවස ලස්සන සුරූපි නෝන කෙනෙ ෝන කියලා පුදදුම ආසාාවකින් ඒවා කෙනෙ කොහෙවයක් බඳනවා බැන්දර පාස. යා රකිනවා පුද්දුම රැකිල්ලා. ගමනක් විිමනක්ගන්නන යනුකුට පරිසංකරගන්නවා කෙල්ල ලස්සන්න තරමටම ඒ කොල්ලගේ ආදරයේ වැඩිනං හිතාහදාගන්න නොුවන නැත්තම් පුද්දුම විඳවිල්ල පිරිමිය මඳවන්. ඇයිදැ යා කාත්‍යකොක් කතා කරයිද හිනාාවයිද වෙන්න සම්බන්ධය කදාගනීද. ලස්සන්න වැඩීම මෙයාට කවුරුත් බලාද මේවා කියලා පුදුම ගින්දරක් විඳෙනවා ඇ නිසා ඇනිසා විදින සතුටට වඩා ඇනි ස විදින දුක වැඩි ලස්සන කෙල්ලෙකුට පෙරීතකමෙන් නුවන නැති ස්වාමිය සෙට්ටුනු. ඉතින් සමහර ප්‍රශ්න විසඳන විදදිහේ අමුතු විදිහත් විසඳරතියෙනවා බදුරජාණන්හන්සේගේ කාලේ ආව උපාසකමත්තේ උපාස මතර හරිම කරදරේ නෝනගේ. මකද මේ නෝලන් ලෙඩ ති න සහිප වෙන්න ඇල්ලු ගෙදර වැඩ හැමේගම්ම පිරිමියා කරන්නවා ඉතින් ඒ නිසා සනීප වෙන්න මුදගේ ලෙඩි බුදුරජාන්සේල්ලට ඇවිලල් න ස්වාමි මටදැ බනහන් ුවත් ඉඩි විදියන්න්නේෙ මේ අපපක් ගෙදරුදගේ ලෙඩේ සනීප වෙන්නන්නේ නික. බුදුරජාණන් වහන්සේ වදාලා කලින් ජීවිතයකත් ඔයාගේ නෝනට සනීප නැතුව ඉඳලා බෙහෙතක් දුන්නවාම ඒ කාලේ. මොකද වාමිණ කියහනු කියනවා ඒ කාලි මගින් ගෙනගත්ත සිිතතයකින්ව එයාට සංසා අර්ජාත කතාව එයාට එයාගේ නෝනට ලෙඩ හනිීපවෙන්නේ එකැන මෙහ මහැම වෙලාම ඇඳී වැටිච්ච ගමම්මයි උයල පියල ඔක්කොම කල්ලා වැඩට අන්නවනු මනුසය වැඩටගියට පස්සේ මේ ගෑන අස්සට නැගිටල නාල කියලා අර මහම යපු කෑමත් කාලා පො හරි පිරිමියක් ව පට ලැවෙන. මේ මේක හොන් මේ නාට ගම හොඳට යනු අරමිණ හාපුගමල් ලෙඩ තනීපවෙන්නෙම නෑ ඊට පස්සේ බුදුරජාණන් වන්සේ දැන් බුදුරජානස් තම ආාර්රිවරය කොල්ල එඉ එකන ගත්ත තැන ගුරුවවරය. ඉරස් ගිහිල් ගරුවරටෙකවා නඒමං හරි කලදරක කවෙල්ලන අප ගෙදර ොන්ද නප වන්න බුදුම ලෙඩන්නේ දොස්තරලක් කියනවා මෙහම ලිඩක් නෑ කියලා ඒ වනට මේකට නැගට ගන්න වැ ආචරවරයැකිව මං හොඳ බිහිතත් දෙන්නම් පුතාන්. කියලා ඒ බිං කොහොඹ කොහොබ ඊල්ලඟෙට ඔයොවාගේ චිත්තේවා වසාබී ඔක්කොම ටික දාලා හොඳ බේතක් ඇතු. හොද බහිතක්තීත්තේ කටී තියන්න බෙහිතක් හදලා ගිහිල්ලා කිව මේ අපි ආචාරෙන්දුන්නේ සනීපවෙන් නැති ඕන මලිඩක් සනීපයනවා මේකින් කෝප විසිකක් බොන්න ඕන ට පසකිවවා හ ෙදේ සනහිප කරගන්නම් බිේ නැත්තම් මෙන්න මෙහි ජීවන් කල්ලා තියෙන්ෙන වවැලින් විශයෙක් වතාවක් ගන්න ඕන කියලා අරුන්දර්භීත්තිකරගෙන ගීලා තීතේ බෑ අර ගෑන්දිකුුව මෙන්න මේ දැම් බොන් ඕන අපි ගුරතු මදුන්නේ සනීප වන්න ඇති ඕනව ලෙඩම් සනීප වෙනවා බොන්න බැරිවුුණොත් ඒ ලෙදේ උග්‍රයි කියලා ජීවන්ගරපු වවැලිෙන් විසිෙක් වතාවක් එක කෝප්කට දන්න ඕන ඊට වස්සේ මේ ගෑන මේ කටය තිබ්බ ගමන්ම මේ අප තිත්තයි මෙලෝව මනස්සෙකුට එක බොන්න වැෑ. ඊටවසේ අපපෝ වන්නම් මේක බොන්න වැෑ කියෙනකුට වේ වැලින් දුන් අ දෙකසුනම් ඔපෝ නෑ නෑ මට දැම් මේ බී පූගුරෙන්ම නී පයි කියලා නාල කියල ඇසට වැඩ පෙළ කර නට එදැම් පසේ බවල්ලතාට අසනීම නෑ. ස්වා දැම් මේ බුදුරජන් වසකින් බණාවෝ පසවාහත්ත එක් කිව්වා. ස්වාම ඕග හොඳ බිහිතන්නේ අපේ නොවනටක් කියලා වැෑදලා ඒ මනුසයක්ත් ඔය බහිත මැරන්ගේ අරගෑණ ටිකිල්ලක දැම්බීපන්න ඇත්තන් ගවා එක කෝප යි කටේ දිබ්බේ ලිඩෙ සනීපයි ඔකෝහරි සනීප නොවෙන ලිඩවලට බ ඒ ප්‍රශ්නයයට බදුරජන්න්න සිමධ්‍යස්තවෙන්ිකි කියෙන එකට හොඳ ප්‍රති කරමයයක්ත්තු ඉන්න ඒ වගේතින් අපිට තේරෙන්නේ අරිටම මේකට උත්තරය මේක කියලා දැ අපි මේ උපාය කුසල් වැට සතහන් වලින් කතා කරන්නේ එක එක විසඳුන් ම ඔය විදීමම සිද්ධියක් මම දන්නවා එක්තරා ප්‍රදේශේකම කාන්තාවක් න්නවා ඒ කාන්තාවැ උදේට නැගිට ලතේය දන්න පැ උදේ නැගිට ගම ආරුටුවන ි්ටියක් නවා එක්කොල්ල දිිෂ්ටියවිල්ල පිරිමියයාග ඇඟට පයිංගහ නැඩවා මේ අපේ කෙල්ලට තේ හදල දක් කියලා දෑ දිෂ්ටිය ම්ම මැරිච කෞද්දල ආරුඩුවවෙන්නේ මීට පස්සේ අරමිනිහ දමයි තේටික හදන්නේ හදලා ැන් බවථර දෙනවා ඉතින් තේ බොන වෙලාවට දේශ්ටේ නෑ ඉතින් ආය ඉන්න මට ඇංගට අමාරු යන මේ බලන්න කාමණුස කරදර කියලා. ආය දවල්ට ආරුඩයනවා. ආයරමිනිහට පයින්ගන උයපන් කියනවා හැන් දැවටත් ඔය පං කියෝ. මට මොන ගැන්න නැදම් මුණ ගැවුණන උොදේවෙලත් ජීවන් කර දෙනවා උන්දටත් විසේක්ව තවක් ගහවන් කියලො යාරෝඩින්නෙතු වෙනකර. ඒ වගේ සමහර ලිඩ සනීප න්න සමහර ලිඩිට බවලතුන් සනීප වෙන්නැතුම් එයා හැමදාමේ දේවාට යනවාඒ එක සනීප වෙන ගන්නෙවෙ හැමදා මේ දොස්තර මහතය මොුණ ගැන් යනවා ඒ ලිඩි සීප වෙන්න ඔය වගේ සනීප නෝන ලෙඩත් මේක පිටු පස්සේ තියනවා මේක මෙ හැම තැන්ඩුම ගලපගණ්ඩක්තපා මේ විස්තරී තියෙන නිසා තම එහෙම කතාවක් කිව්යි. ඉතින් ඒ නිසා ඒ තැනට ඒ ඒ විදි හෙට යොදා ගන්න ඕන නාගසේන මහරතාතන් වහන්සේගේ මිලිඳ රජුරවා හනවා දෙ අන්ඳභූති ජාතිකයේ තියෙනවාන අවස්ථාවන් නොලැබුණුත් ස්ත්‍රී වරදි දෙන්න කියලා රජ්ජුරුවක උප්පු කොල්ලොත් පෙන්දනවන අවස්ථාව ලැබච්ච ගමන් වරදිී ඉදෙනවා කියලා. එතකුට ආනුව යසෝදරා කොහොම දෙහිනම් ඔබවහන්සේලා යසෝදරා සංසාරය වරදි බැඳුන්නේ අමරා බිස වර්දය බැදුුන්න කි කියය ඔවහන්සේ ල බණ කියන්නේ ඉටවස කියනවා ඒ ලෝක ස්වබභවින් යසෝදරාටත් මිඳන්න බෑ අවස්ථාවක් නොලැබු නොත් එකැන අවස්ථාවක් තියෙනවනං වර්දයේ දෙෙනවා අවස්ථාවක නොලැබුණොත් එතරයි එකන බේරෙන් යසෝදරට අවස්ථාවත් තිබ්බෙනය කියන හේතුව තමයි යසෝදරා සංසාරෙන්දලමු පින් පවවිශ්වාස කරනවාගේ ඒ නිසා යාට පින්න පවර් මෙල්ලොව පරලොව අපාය දිවලෝක ඒ හැගීම යසෝදරකි ජීවිතය බද්ධ වෙලාති නකිෙන සංසාර. ඒනිසා එයට වෙන මනුස්සේද්ගැන් හිතන්න්න යට අවස්ථාව දෙන්න පිම් පවවල හොඳ නරකවලෙන් කුසල් අකුසල් වලින් එනිසා එයායට ඒෙන් අවස්ථාව නොලැබුණ නිසා එයටට වරදයේ දෙන්න අවස්ථාවක් නෑ. එදොට මේකෙම තේරෙන් ඇැද්ද කාන්තාවක් රක් ස එකකයි ඔය ගොඩාක්කොය අම්මලට අපිප දෙෙස් දෙනවා කෙල්ලි හොඳට හදාගන්න ඔන්නම් කෙල්ලට පිම් පව කියල දෙන්න. හොඳ නර්ග කියා දෙෙන්. ඔයාගේ දුව හොඳට බනාහනවන පින්පව ගැනහනවන්න දහන් උප දෙෙ ලබනවනන් ඔය අමට තා අතර බයිවින්න දෙනෑම දුවව බහනවන. පිම්පව විශවාස නොකරනවනන් කුසල්ලක්කුසල් විවාස කරන්නන්නේ එත්තාන් ලේ බයියාඩුවන. ල්ල ගැන තින් දෙමවපියන්ට ගින්දරත්තිගෙන. ඉතින් හ තමයිතින් මම් හරියට ම මේ වට උත්තර දෙන්නේ බුද්ධකාලේ විච්චය සිද්ධී තමයි මේ කියාගෙන යන්නේ උපායකුසල ඔබ දක්ෂවෙන්න උත්තර හොයාග තමන්ගේ ප්‍රශ්නයට හරි උත්තරය ොහයාකන්න දක්ෂ වෙන් ඉචර යිතින් ඔොන් අද මේ වෙලා විහශයට උත්්චර ඉතිං කතා කරන්න පුළුවන්. ඉදිරියට මේ උපයකුසල් දහන්ගන ශාසන අන්ශරවනය කරන්න න්නට අහන්ඩ දෙන්න තම ජවිතයට වෙසදු මක්හොයායගන්න. ඕස්ට්‍රේලියාවේ ලෝගන් නගරී පදිංචිපින්වත් තිමිර විජයවර්ධන සහතානෝෂා වි්‍යේසේන මහත්මිය චිත්ත පීඩාවෙන් සිටින සියලු දෙනාට සිත් පිණිස. සේ පිණිස මේ ධර්මදාානය හේතුවේවා කියලා හ මේ අරමුණකරගන නිරතුරු සත්පුරු සැතුරවල බේවා කියලා සියලු දෙනාට ධරම අවබෝධයට හේතුවේවා කියලා තිමිර සහ අනුසාහ දෙපලි පවුල්ලොල ු දෙ නාට නිදුක් නිරෝගී සූපත් භාවයත් ධර්මාවවබෝධී පිනිිසාත් හීතුවාසන වේවාගය. ඔබටත් අපටත් හිතේ ගිනි නිවාගෙන දහමින් සැනසින්ද වාසනවල බේවා තිරවන්සරයි නමුබපුදත්.